අදත් දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන ව්‍යුහතව පවතින අතර තොග වශයෙන් එළවලු සහ පළතුරු මෙහිදී මිලදී ගැනීමට වෙළඳුන්ට අවස්ථාව සලසා දී තිබෙනවා. මේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ රාත්‍රියේ පැවති තත්ත්වයයි. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානීය ව්‍යුර්ථව පැවතියද වෙළඳුන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි එම ආර්ථික මධ්‍යස්ථානීය වෙළඳ සංගමය පවසන්නේ. අද දින මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු කිලෝ ලක්ෂ 3කට වැඩි ප්‍රමාණයක් පැමිණ තිබෙනවා. වෙළඳන්ගේ පැමිණීම මීගොඩ ආර්ථික මධ්‍යස්ථාන අඩුවක් දක්නට ලැබෙනවා. ඒ වගේම මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ දිනට වැඩි විශාල ලෙස මිල පහත වැටී තිබෙනවා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ. මේ අතර තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේට වෙළඳුන්ගේ සහ ගොවීන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පවතින බව එහි වෙළඳ සංගමය පවසනවා. කෙසේ වෙතත් කෙසල් ගොවීන්ට සිය අස්වනු අලෙවි කර ගැනීමට නොහැකි වී ඇති අතර කෙසල් කිලෝ 15000ක් ඉතිරි වෙති බවයි එම ගොවීන් පවසන්නේ. පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසට ගොස් අලෙවි කිරීමේ වැඩසටහන අදත් දිවයින පුරා ක්‍රියාත්මක කරනවා. මෙතර කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් පීඩාවටපත් වූවන් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීමට අදාළ කටයුතු අද දින ආරම්භ කරන බව රාජ්‍ය මාත්‍ය දිලුම් අමනුගම් මහතා පවසනවා. අපිට සඳුදා දිනේ ආරම්භ කරන්න කියලායි උපදෙස් ලැබුණේ. කටයුතු ආරම්භ කරනවා 5000 දෙන එකේ ඊට කලින් කරන්න වැඩ කොටසක් තියෙනවා. ලියාපදිංචි කිරීම වගේ කටයුතු. ඒකට මේ සතිය ඇතුළත ඒ දීමනාව ලබලා දෙන්න තමයි රජය බලාපොරොත්තු වෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.